මේ දවස්වල මං චුට්ටක් බිසී නිසා ඔයාලට රස කෑමක් කියලා දෙන්නත් බැරි වුණානේ. ඒක නිසා රසම රස කෑමක් හදන හැටි අරගෙන තමයි මං ඔයාලට ආවේ. සමෝසා එකක් වෙනස්ම විදිහකට හදාගන්න හැටි අඩු අමුද්‍රව්‍ය ටිකකින් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට මේකට පාන් පිටි කෝප්පයක් අවශ්‍ය වෙනවා. ඔයාලට අට පිටි ගන්නත් පුළුවන් පාන් පිටි වෙනුවට. ඊට පස්සේ මම මේකට ලුණු තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඊට පස්සේ සූදුරු තේ හැඳක් දාගන්න තියෙනවා. ඉතින් සූදුරු තියෙනවා නම් අනිවාර්යෙන් දාගන්න. මොකද සූදුරු දැම්මම හරිම රසයි මේකට. පස්සේ පොල් තෙල් වලින් මේස හැඳකුත් දාගන්නවා. ඉතින් ඔයාලට පොල් තෙල් වෙනුවට මේකට ඔලිව් තෙල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම මේ වගේ අතින් පොඩ්ඩක් හොඳට අනාගන්න. මේ පිටි එක ලුණු එක ඒ වගේම සූදුරු ටික මේ හැම එකක්ම මිශ්‍ර වෙනකන් හොඳට මේ වගේ අනාගන්න. මේ ඔක්කොම හොඳට ඇනුවාට පස්සේ මම මේ වගේ ඇල් වතුර වලින් පොඩ පොඩ දාලා මේක ඩෝ එකක් හදා ගන්නවා. ඔක්කොම එකපාර දාගන්න එපා, පොඩ පොඩ දාලා හදා ගන්න. මේවා දැන් මේ වගේ ඩෝ එකක් ආවට පස්සේ මම මේක විනාඩි දෙකක් විතර පොඩ්ඩක් මේ වගේ අතින් නීට් කරගන්නවා. මේක අපිට ගොඩාක් වෙලා නීට් කරන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් මේ පිටි ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙනකම්, හොඳ ඩෝ එකක් වගේ එනකම් අපිට මේක පොඩ්ඩක් අනා ගන්න තියෙන්නේ. දැන් ආඩ මෙන්න මේ වගේ ඩෝ එකක් ආවට පස්සේ මේක පොඩ්ඩක් වහලා පැත්තකින් තියන්න. ඒ අතර අපිට මේකට අවශ්‍ය මිශ්‍රණය හදාගමු. ඉතින් මම මෙතන අල අරන් තියෙනවා පොඩි අලගෙඩි 4ක් විතර. ඇත්තටම මාඩ මේකට පොඩි අලගෙඩි 3ක් විතර ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ලොකු අල නම් 2ක් විතර ප්‍රමාණවත් මේකට. දැන් මම මේ ටික මේ වගේ ග්‍රේට් එකකින් ග්‍රේට් කරගන්නවා. ඔයාලට මේක අතින් පොඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ මිශ්‍රණයේ විශේෂත්වය තමයි මම මේක තෙලේ බැදගන්නේ නැහැ. හැමම අමුවෙන්ම තමයි දාගන්නේ. එතකොට අපිට අඩු තෙල් ප්‍රමාණයකින් මේක හදාගන්නත් පුළුවන්. දැන් අලේක ඔක්කොම හොඳට මේ වගේ ග්‍රේට් කරගත්තට පස්සේ මම මේකට ලුණු වලින් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. මිරිස් කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලක් විතර. ඊළඟට කැලි මිරිස් තේ හැඳි භාගයක් විතර දාගත්තා. සූදුරු වලිනුත් තේ හැඳක් විතර දාගන්නවා. ඊළඟට බීලුණු ගෙඩියක් කොට්ටු හැඩයට කපාගෙන තියෙනවා. ඊට අමතරව කරපිංචා ටිකක් හීනියට කපාගෙන තියෙනවා. අවු මිරිස් කරලා තියෙනවා. ඒක මම දැම්ම දාන්නේ නැහැ. ඒක අන්තිමේදම දාගන්නේ. දැන් මේ ටික ඔක්කොම හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න අතින්. මේක හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම අන්තිමේටම අමු මිරිස් ටිකක් දාලා මේ වගේ මිශ්‍ර කරගන්නවා. දැන් අපේ ඩෝ එක විනාඩි 5කට විතර පස්සේ මේ හොඳට තියෙනවා සෙට් වෙලා. මම මේක දෙකකට කඩා ගන්නවා. ඊට පස්සේ මම කටින් බෝඩ් එකට මේ වගේ පාම් පිටි ටිකක් ගිහා ගන්නවා. දැන් අපි මේක මේ වගේ තුනී කරගන්න ඕනේ. ඔයාලට මේ වැඩේට රෝලින් පින් එකක් තියෙනවා නම් හරිම ලේසි. ඩෝ එක මේ වගේ තුනී වුණාට පස්සේ මම අර හදාගත්ත අල මිශ්‍රණය ටිකක් මේකේ මේ වගේ ගා ගන්නවා. හොඳට මේ මිශ්‍රණය ටිකක් දාගන්න. තව එකක් තියෙන නිසා දෙකකට සමානව බෙදලා දාගන්න මේ මිශ්‍රණය. ඒක හොඳට මේ වගේ මේ අපේ ඩෝ එකේ ගාගත්තට පස්සේ මම මේ වගේ හිමීට රෝල් කරගන්නවා. මේ වගේ මුලින්ම මයින් කෑලි දෙක කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ සමාන හැඩයකට කපා ගන්න තියෙන්නේ. දැන් මේ ඔක්කොම මේ වගේ කපලා අයින් කරගත්තට පස්සේ මම මේ වගේ අතින් අරගෙන මේක පරිස්සමෙන් මේ වගේ රවුම හදා ගන්නවා. මේ විදිහට ඔක්කොම ටික කරගන්න. ඔන්න මේ විදිහට වට අනිත් ඩෝ එකත් හදා ගන්න තියෙන්නේ. දැන් මම ඊට පස්සේ වෙන භාජනයකට පාම් පිටි වලින් මේස හැඳි දෙකක් විතර දාගන්නවා. ඒකටම වතුර මේස හැඳි 4ක් විතර දාලා මේ වගේ කලවම් කරගන්නවා. දැන් මේ වෙලාවේ ආගේ තෙල් එකත් ලෑස්ති කරගන්න. මම ගොඩාක් තෙල් පාවිච්චි කරන්නේ නැහැ මේකට. මගේ මේ පෑන් එක වැහෙන්න වගේ තමයි තෙල් ඇරන් තියෙන්නේ. තෙල් එක රත් වුණාට පස්සේ අපි අර කපාගත්ත සමෝස එක මේ වගේ අපි අර හදාගත්ත පිටි මිශ්‍රණය පොඟව ගන්නවා. මම ඊට පස්සේ මේක තෙලට දාගන්නවා. මේ විදිහට ඔක්කොම ටික කරගන්න තියෙන්නේ.
ඊට පස්සේ මේක අඩු ගින්දර හිමීට බෙදෙන්න දෙන්න ඕනේ හොඳට. මේක හොඳට මේ වගේ බ්‍රවුන් කලර් එකට මෙනකම් බදගන්න. එතකොට තමයි මේක හොඳ ක්‍රිස්පියට තියෙන්නේ. හරිම රසයි ඇත්තටම මේක. ඒ වගේම හදාගන්නත් ලේසි. ඉතින් ටී ටයිම් එකට එහෙම ගොඩක් හොඳයි. හරි ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා මම හිතනවා මේ රෙසිපි එකටත් ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඔයාලා මේකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.